අයිබෝන් ඔබට සුබ උදෑසනක් වේවා හිතවතුනි අද දෙසැම්බර් මාසයේ 16 වෙනිදා අලුත් බදාදා දිනේ පුවත්තරතුරු ඔබට රැගෙන නැහැ මේ සූදානම් වෙන්නේ මේ උදෑසනෙම මේ අලුත් දවසේ උදෑසනෙම අපිට ඔබට මුලින්ම කියන්න තිබෙන්නේ පුවත්තරතුරු කියන වෙලාවේ ඊයේ පස්වරුවේ අපේ සිත කැළඹීමට පත් කළ තොරතුරු කිහිපයක් මුලින්ම කියන්න සිදු වෙන්නේ එක් කාරණාවක් තමයි තුරුණු ගුවන් නියමිකුට ජීවිතය අහිමි කරමින් සිදු වූ ගුවන් අනතුර ත්‍රිකුණමලේ පුහුණු ගුවන් යානයක් කඩා වැටීමෙන් ඊට පස්සේ කොළඹ උපරමාධිකරණ සංකීර්ණයේ සිදු වූ හදිසි ගින්න ඊයේ පස්වරුවේ හැබැයි ඒ ගින්නෙන් කිසියෙකු असाधारण विधियट गेदरियान हितागिन एक हरियाणित है साधारण विधियट गेदरियान हिता हिटेन एक वरदीन मुलिमकियाने तेक्का पोलिस माध्यम प्रकाशक तेक्का पशुकिया मुलिम दिन मीन पुआत्पति प्रधान स्थली बाट पत्ति बेन्नी गुण හමුදා යානේ කඩා වැටීම ඊයේ හදිසියේ සිදු වෙච්ච ගුවන් හමුදා යානේ කුඹුරකට කඩා වැටී යනුවෙන් තමයි ප්‍රධාන සිරස්තලයේ සැකසෙන්නේ යානේ සිරව සිටි නියමුවා මරුට ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ගුවන් නියමුවන් පුහුණු කිරීමට යොදා ගන්නා PT6 වර්ගයේ ගුවන් යානයක් තමයි කන්තලේ සූර්ය කුමරු ප්‍රදේශයේ ඒ කඩා වැටී ඊයේ අනතුර ලක්ුණේ ගුවන් නියමුවා ජීවිතාක්ෂරපත් උනේ අද දවසේ අරුණ පුවත්පතත් ප්‍රධාන සිරස්තලේ බවට පත් කරගන්නේ එකේ තොරතුරමයි අරුණේ ප්‍රධාන සිරස්තලේ කියන්නේ කන්තලේ කඩා වැටුනේ 2018 දීගත් අලුත් යානයක් කියා තමයි සුදර්ශන පතරණ එයා මාෂල් සුදර්ශන පතරණ ගුවන් හමුදාපත්තුමන් කියා සිටින්නේ ගුවන් ගතවේ මිනිත්තු 15කින් නොපිනී ගිය වගත් එතුමන් සඳහන් කරනවා මියගිය 23 වියේදී නියමුවා එළියට ගත්තේ පැයක මෙහෙයුමකින් පුහුණු අවසන් කරන හිටියේ පරීක්ෂණයට පස් දිනකින් යුත් කමිටුව පත් කර තිබෙනවා खंतले सूर्य प्रदेश महावली गंग आश्रित प्रदेश PT6 वर्ग गुण यान खड़ा वेटिमेन्द नियम जीवताक्षर पात्र तोरतुरे असटिन्े मेसे जीवताक्षर पात्रते कैगल रुवाणल प्रदेश पदी सालिंद अमरकोड नमति विसुतुंगरद गुण हमदा कैडेट निलदारी चुकनमले चीन वर गुण हमदा पीटे गुणपतेन प्यासर पुहन वक्सदा यानातर ये पासुर पहलोट पमन खड़ा वेटियाति मे याने गमन करते मेघे गुण नियम पमनाय याने तुला सर्वी सिटी कैडेट निलदारी वर आगे सिरूर पिटतर गनीवर गुण हमदा निलदारी महत्व हिसाक गनमीन सिटी बवात फैक पमन उत्साह किन पशु याने कोटास्त खपा पिटतर गा सिरूर गुण हमदा हेलीकॉप्टर किन त्रिकुणमाले रोहल रहगन गे वगत एवन विटात ओहो मे थुरुणु नियम म्यगो सिटी वगत तमाय वार्ता करान यात्र गुवान गत विनाडी पहालव की नोपिने गे वगाय गुवान हमदापति या माशल सुदर्शन पातिरन कियाने ये एतम आदि वार्ता करा किसुन सन्निवेदन एक्सिडुने नहै किया गुवान नियम समग හැබැයි ගුවන් හමුදාපති වරය කියන්නේ විනාඩි 10න් 10ට මේ ගුවන් නියමුවා ප්‍රධාන පාලක මැදිරිය සමග සම්බන්ධතා ගොඩනගාගත් වගේ පුහුණු අවසන් කරන්න ඕන මෙන්න කියා සිටියා එක් තමයි මේ අපේ රටේ ගුවන් හමුදාව බබලන්න සිටි තරුණයෙක් වෙනික් මෑම් පිළිබඳව තමයි අපිට මේ විදිහට කියන්න සිදු වෙන්නේ මේට පෙර ආතුව මේ වසරේ ගුවන් හමුදා යානයක් හදාගෙන වටුණා හැබැයි ඒට වඩා අලුත් 2018 වතරේ ගත්ත ගුවන් යානයක් තමයි මේ හදිසි කඩා වැටීමට ලක් වී තිබෙන්නේ ඒ නිසා තමයි කියන්නේ කන්තලේ කඩා වැටුනේ 2018 ගත් ගුවන් යානයක් කියන කාරණාව ඊට පස්සේ ඔබේ අවධානයට අපි යොමු කරන්නේ අරුණ ප්‍රධාන සිරස්තලය ඊයේ උපරමාධිකරණ සංකීර්ණයේ හටගත් ගින්න ලේඛනාගාරයට හානියක් සිදු වී නැති වගේ තමයි අද දවසේ අරුණ කියා සිටින්නේ අබලි ද්‍රව්‍ය පිරුණු තැනකින් හටගත් ගින්නක් උපරමාධිකරණ ගින්නෙන් ලේඛනාගාරයට හානියක් නැහැ සාර්ථකව මැඩ පවත්වයි ඇති වුණු හැටි හොයන CID පරීක්ෂණ පවත්වන වගේ රස පරීක්ෂක වාර්තාවකුත් කැඳවයි ශ්‍රේෂ්ඨාධිකරණයේ පිහිට ඇති උපරමාධිකරණ සංකීර්ණයේ පහතමාලයේ හටගත් හදිසි ගින්න හේතුවෙන් එහි ලේඛනාගාරයට සහ දේපළවලට කිසිදු හානියක් සිදු වී නැති බවයි අධිකරණ මාත්‍යන් සිරේකම් නීතිඥ ප්‍රියන්ත මායා දුන්නේ අරුණ පුවත්පතට කියා තිබෙන්නේ ඊට පස්සේ අපි ඔබේ අවධානය යොමු කරනවා ප්‍රධාන සිරස්තලේ බවට පත් සමා වෙන්න ප්‍රධාන සිරස්තලේ බවට පත් වී තිබෙන්නේ අද පුවත්පතේ AI අධිකරණ සංකීර්ණයේ ගිනි ගනි යන යෙදුම සහිතව ගින්න ගැන සෙවීමට CIDN කණ්ඩායම 3ක් ගිනි ගැනීම සිදු වී ඇත්තේ අධිකරණ සංකීර්ණයේ බිම් මහලේ පිහිටි අබලි ද්‍රව්‍ය ගබඩාවකයි ලේඛන ගබඩාවට හානියක් සිදු වී නැති වගේ තමයි මොකද එහෙම විශේෂ යෙදුමක් යොදන්නට සිදු වී තිබෙන්නේ ඒට හානි සිදු වී යයි බොහෝ දෙනෙක් කතා බහක් මත මතාන්තර ඇති කරන්න දරු උත්සාහය දී කියයි තමයි කියන්නේ වැඩි විස්තර සටහනට ඔබේ අවධානය කොළඹ අලුත්කඩේ උපරමාධිකරණ සංකීර්ණයේ පිහිටි අබලි ද්‍රව්‍ය ගබඩාවක ඊ ඇතු ගින්න පිළිබඳව සොයා බැලීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායම් 3ක් පරීක්ෂණ සිදු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝණ මහතා සඳහන් කරනවා මීට අමතරව රජයේ රහස පරීක්ෂකවරයා ගෙන්වා විශේෂඥ මතයක් ලබා ගැනීම නියමිත බවත්
මීටමතරව විදුරු ඉංජිනේරුවන්ගේ මතය ලබා ගැනීමට නියමිත බවත් ඔහු පවසා සිටියා. පොලිස් අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් ද අදාළ ස්ථානයට පැමිණ පරීක්ෂණ කටයුතු සිදු කර බවත් අදාළ ගිනි ගැනීම අධිකරණ සංකීර්ණයේ බිම් මහලේ පිහිටි අභිද්‍රව්‍ය ගබඩාවක ඇති වී තිබෙන ගින්නක් බවත් ඒ මහතා වැඩිදුරටත් කියූ වගේ තමයි අද දවසේ අරුණ මෙලෙසින් වාර්තා කරන්නේ. යලිත් අපි දිනමින පුවත්පතට ඔබේ අවධානය යොමු කරනවා. දිනමින नवराज्य सौभाग्य दैक्म यथार्थ क्रमीन गत प्रशंसनीय पीवरा पिलमदो विशेषम मिरट विदुली अर्बुदे विसनीय पिनीस स्वाभाविक बलोत्पादन क्रम एक पुनर्जननीय बलशक्त विदुलिय एकम सुलंग सूर्यशक्ति सूर्यशक्तिय सूर्यतापे एकम जलशक्त सह सुलन बलय उदागनी मृदारण प्रयात्ने पिलमद जनाधिपत मेन मेहम प्रकाश करना दिनमीन इहलिम सठांत बने दिधास्ती वन विट विदुरी अवश्यतावें सीएट हेत्तवाक पुनर्जननीय बलशक्तियन गण जनपद निलदारेटुपदेशन कारणवतमें मेकियासेटिन्ने विषय तीहवन विट मिरट विदुरी अवश्यतावें सीएट हेत्तवाक पुनर्जननीय बलशक्ति लबागिन ऐतिहाव स्वयबल जनाधिपति गोटाबे राजपक्ष महता निलदारेटुपदेशनवा सुलन सूर्यतापे सह स्वाभाविक वायुवेण पुनर्जननीय बलशक्ति प्रभवयान विदुल बल पद्धति कठिनमीटी हेकिया जनपद कोटाबी राजपक्ष महतागे अवधान यमुन एक आर्थिक अपहसुता सहित जनतावट आर्थिक अपहसुता सहित जनतावट सहन मुदलकट सूर्य शक्ति सूर्य शक्ति विदुली उत्पादने क्रिया मार्केट ओम योम किरी हेकिया पिल मंदवा मेहिदी वडा वेडी अवधान योम किरीमट पीवर गिना ओंट किसी आकार हय्यक्वेला ඒ අනුව ගම්දනව්වල ග්‍රාමීය මට්ටමේදී විශේෂම සමෘද්ධිලාභීන්ට සූර්ය ශක්තියෙන් විදුල් බලය උත්පාදනය කර ගැනීමට ඕන යොමු කිරීම තුළ ජාතික විදුල් බල පත්තරයට සහනයක් වෙනවා. ඔවුන්ගේ ආර්ථිකයටත් සහනයක් වෙනවා. ඒ එක්කම ලංකාව හොඳට හුලං හමන, හොඳට ඉරපායන, හොඳට ජල ශක්තිය තිබෙන මුහුදු ජලය සහ අපේ විශේෂයෙන්ම දිය ඇලිය ආශ්‍රිතව තවදුරටත් ඒ භාවිතයට ගත හැකි කවරාකාරයෙන් හෝ ආයතන ක්‍රියා මාර්ගවලට විශේෂයෙන්ම මේ පිළිබඳව පෞද්ගලික අංශයේ පවතින සහ රාජ්‍යංශයේ ඇතැම් නිලධාරීන් සතුව පවතින මාෆියාවන්ට ඉඩ තැබිය යුතු නැති වගේ තමයි ජනාධිපතිතුමන් තවදුරටත් කියා සිටියේ. දිනමින තවත් කාරණාවක් කියා සිටින්නේ ඉඩම් නැති ලක්ෂයකට ලැබෙන වසරේ ඔප්පු ලබා දීමට ගත් පියවර සම්බන්ධව ඉඩම් නැති ලක්ෂයකට ඔප්පු දෙන තොරතුරේ තවදුරටත් කියනවා. इडम हिमिकम नैति पुज्जलयान लक्ष्याक संधा लबन वर्षे तुल इडम उपूसाह इडम बलपत लबादीमट सियल सूदानम करमीन पावतिन भाव इडम दिपार्थमेंतु कोमसारिस जनराल कीर्ति गमगे महता पवसनवा सौभाग्य दैक्मर प्रतिपत्ति यर्ते मेम खडिनम वेडसटहन क्रियात्मक करन भवत् प्रकाश गमगे महता रजे इडम वल अनवसरें पदिंचि वी सिटिन अयट सह इडम उपु नैति अयट मेसे उपु प्रदानय करन भवत् प्रकाश करा हबै ඒ කාරණාවේ කිසියම් ආකාරයක අවධානය ලක් කිරීමේදී අනවසරයෙන් බලහත්කාරයෙන් විශේෂයෙන්ම ඇතම් තරවකරුවන්ගේ මාර්ගයෙන් රජයේ ඉඩම් භුක්ති විඳින වැරදි කරුවන්ට ඉඩම් හම්බෙන්නේ නැති වගත් මේ මොහොතේ සඳහන් කරන ඕනේ. අනුව බලපත්‍ර 50,000ක් සහ ඔප්පු 50,000ක් ප්‍රදානය කරන බවත් රටේ ජනතාවගේ ඉඩම් ගැටළු වේ යනුව මෙවර මෙම පස් වසර තුල විසඳිය හැකි වගත් තමයි ඉඩම් කොමසාරිස්වරයා කියා සිටින්නේ. අමතක නොකළ යුතු කාරණාව තමයි ඕනෑම කෙනෙකුගේ ඉඩමක අඩියක් අඟලක් තණ්හාවට අල්ලා ගන්නා මිනිසු ඉන්න රටක් මේක වැඩි බහුතරයක් මිනිසු ඉන්න රටක් එසේ නොකර මිනිසුන්ට ගෞරවයක් නොවන තැන් මම මේ සඳහන් කරන්නේ ඔබ ඔබේ හෘද සාක්ෂියෙන් විමසා බලන්න ඔබ අන්සතු ඉඩමකට පෙම්බඳින කෙනෙක්ද කියා විශේෂයෙන්ම ජල මාර්ගවල ඇලට ඒ කියන්නේ ගොවි ඇලට નિયમિત ප්‍රදේශයේ ඔබේ ඉනි වැටක් සකස් කරලා ඔබ ගොඩ කරගෙන ඔබේ පෞද්ගලික ඉඩම් පරිහරණයට යොදා ගන්න තරම් සාහසික පෞකාර ක්‍රියාවක නිරත වෙ ඉන්න කෙනෙක්ද කියා ඔබ කල්පනා කරමුනා එවැනි ඉඩම් ඔබට හිමිවන්නේ නැහැ ඔබේ ජීවිතය සමග ඒව දාල යන විට ඉඩම් ඔප්පු හම්බෙන්නේ නැති වගේ මතක් කළ යුතුයි මේ මොහොතේ ඊට පස්සේ කතා බහට ලක් වෙලා තිබෙන අති මහත් කතා බහට ලක් වෙලා තිබෙන ධම්මික වේද මහතා නිෂ්පාදනය කර ඖෂධය පිළිබඳව කතා බහේදී දළදා සමිඳුන්ට පූජා කළා මල්වතු අස්කිරි මහනාහිමිවරුන් පාණන් වහන්සේලා බැහැ දකින්නට ධම්මික වේද මහතාගත් පියවර අද දින මෙන වාර්තා කරන්න මෙහෙම ධම්මිකගේ කොවිඩ් පැණියේ ಗುಣ අගුණ කඩිනමින් රටට හෙලි කරන්න කියා වරකාගොඩ ශ්‍රී ඥානරත්න මහානාහිමි පාණන් වහන්සේ වගකීතන්ට කී යති යනුවෙන් තමයි මේ තොරතුරු වාර්තා කරන්නේ. විදේශ රටවලින් එනෙන දේවල් කිසිදු වර්ග විභාගයකින් තොරව ඉස්සරම් දේ ලෙස පිළිගන්න අපේ බහුතරයක් දෙනා දේශීය වශයෙන් වටිනා දේ නිෂ්පාදනය කළොත් ඒ සම්බන්ධයෙන් නිසි වටිනාකමක් නොදී විවේචනය කිරීමට පෙළඹී කනගාටු කරන බව තමයි අස්කිරි මහානායක ස්වාමින් වහන්සේ අවධාරණය කරන්නේ. සෞඛ්‍ය අංශවල මතය ඉතා ඉක්මනින් ලැබෙයි බලාපොරොත්තු වෙන සිටනවා මේ මොහොතේ.
ඒ තමයි ජනතාවගේ බලාපොරොත්තු වී තිබෙන්නේ මේ ආසිත තවත් තොරතුරු බොහොමයක් අද දවසේ පුවත්පත්වල සටහන්ව තිබෙනවා ඒකම පෑලියගොඩ මත්ස්‍ය වෙළඳසැල මේ කොවිඩ් රැල්ලක් නිර්මාණය කිරීමට නොදුනුවත් දායක වුණු පෑලියගොඩ මත්ස්‍ය වෙළඳසැල තොග වෙළඳාමට සඳහා පමණක් විවෘත කිරීමට ගත් පියවර අද වාර්තා කරනවා පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ පොළ අද විවෘත වන වග කොවිඩ් වසංගතය නිසා වසා තිබූ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණය අද යළි විවෘත කිරීමට අමාත්‍ය ඩග්ලස් සේවානන්ද මහතා උපදෙස් ලබා දී තිබෙන වග තමයි මේ තොරතුරේ කියා සිටින්නේ හැබැයි ඒ තොග වෙළඳාමේ කටයුතු වලට පමණයි විවෘත වන්නේ ඒ හොඳින් දන්නවා බොහෝ දෙනෙක් විශේෂයෙන්ම මාසි වෙළඳසැලේ සංචාරක දුන අමාත්‍ය ඩග්ලස් සේවානන්ද මහතා සහ අමාත්‍යංශ ලේකම් ඉඳු රත්නායක මහත්මිය හා වෙළඳ සංගමේ නිලධාරීන් දන්වා සිටියේ සෞඛ්‍ය උපදෙස් වලට අනුව මාසි වෙළඳ සංකීර්ණයේ දහසින් දින විවෘත කිරීමට අවශ්‍ය පියවර ගන්න ලෙස ඒ අනුව පළමු අධිරේදී තොග වෙළඳාම් කටයුතු සඳහා පමණක් විවෘත කරන අතර සිල්ලර වෙළඳ කටයුතු ආරම්භ කිරීම කටයුතු කරන්නේ ඊට පස්සේ මේ පිළිබඳව අත්දැක බැලීමෙන් පස්සේ විශේෂයෙන්ම මතක තබා ගත යුතු දේ තමයි මෙහිදී මතක තබා ගත යුතු කාරණාව තමයි සෞඛ්‍ය නිර්දේශ වලට ඔබ උපරිමයෙන්ම අනුගත විය යුතු වග තමයි මෙහි කියා සිටින්නේ ඊට පස්සේ ඔබේ අවධානය අපි යොමු කරන්නේ දිවයින ප්‍රධාන සිරස්තලයට මේ සෙසු පුවත්පත් වලත් අනුසිරස්තලයක් වශයෙන් සටහන්ව තිබෙනවා ගෙවණු යුගයේ සිදුණු සිදුවීම් වල හිරිදරව්ව සතුස වාහන අන්තවාදීන්ට දුන්නයි චෝදනා හිටපු නියෝජ්‍ය ඇමති මහරෝෆ් අත්තරංගුවට සතුස ඉංජිනේරුවත් අල්ලයි යනුවෙන් තමයි මේ වාර්තා කරන්නේ මේ තොරතුර විශේෂයෙන්ම සතුසට අයත් වාහන අන්තවාදී ත්‍රස්තවාදීන්ගේ යටතු සඳහා ලබා දුන් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පසුගිය රජයේ හිටපු වරාය නියෝජ්‍ය අමාත්‍ය මොහොමඩ් අබ්දුල්ලා මොහොමඩ් මහරූප් සහ සතුස සිවිල් ඉංජිනේරුවෙකු මොහොමඩ් ෂාරුක් මොහොමඩ් අස්ලම් යන අය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මගින් 15 වෙනිදා අලුවේ මත්තරංගුවට ගත්තා සතුසට අයත් වාහන මේ ආකාරයට වෙනත් පාර්ශ්වයකට ලබා දීමෙන් රජයට රුපියල් ලක්ෂයකට දස ලක්ෂයකට අධික මුදලක් අහිමි කර ඒ අවභාවිතාව කළ බවට මේ සැකකරුවන් දෙන්නා චෝදනා එල්ලවි තිබෙනවා මෙසේ අත්තනගොඩට හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයා හිටපු අමාත්‍ය රිෂාද් බදුර්දීන් නායකත්වය දරන සමසලංකා මහජන පක්ෂයෙන් තරඟ කර පාර්ලිමේන්තුවට පිවිසි අයෙක් වගත් තවදුරටත් අද දිවයින පුවත්පත් සටහන් තබනවා ඊට පස්සේ ඔබට මේ කාරණාව අපි අලි අලි සිහිපත් කරන්නේ ඔබේ සෞඛ්‍ය ආරක්ෂාව සහ ජන ජීවිතය මේ නව ජීවන තත්ත්වය තුළ අඛණ්ඩව පවත්වා ගැනීමට හිතවතුනි කොවිඩ් එන්න එන්න වැඩි වෙනවා 501 මෝ ආසාදිතයන් දවසකට වාර්තා වෙනවා ඊයේ 622 දෙනෙකු වාර්තා වුණා මරණ සංඛ්‍යාව 150 ඉක්ම අගෝස්තු වෙන තත්ත්වයක් තුළ දෛනික ජීවිතයේ කටයුතුත් අපි පවත්වාගෙන යා යුතුයි එහෙම නැතුනොත් අපිට දිවිපෙවත ගත කරන්න අමාරු වෙන නිසා ඒ නිසා මේ තොරතුරු ඔබට කියනවා ඔබව තැතිගැන්ම කරලා කරන්න නොව ඔබ දැනුවත්ව ඔබේ භාවිතාවන් නිවර්ද සිදු කිරීම පිණිස උත්සව සමයේ බස් නැහැරින් පිටට යන්න එපා මේ කියන්නේ සෞඛ්‍ය බලධාරීන් පෙරේදා කොරෝනා 688ක් හැමෝම බස් නැහැරින් ඒකම කොළඹ ගම්පහ අධි අවදානම් කළුතර මහනුවර අවදානම් කලාප ඊයේ 558ක් සුවේලවා නික්ම ගියා නිවෙස් කරා නික්ම ගියා ඒකම කොරෝනා මරණ 154ට ඉහළ නැගතිබෙනවා පාසල් සිසුවෙකුට කොරෝනා වවුනියාව නගරේ පාසල් 4ක් වසා දැමීමට ගත් පියවර වතුපිටුවල රෝහලේ වෛද්‍යවරයෙකුට ඇතුළු කාර්යමණ්ඩලයේ 7කට කොරෝනා පොලිස් නිලධාරියෙකුට කොරෝනා වවුනියාවේ අධිකරණයේ වැසේ එයයි සාරාංශගත සටහන විශේෂයෙන්ම පෑලියගොඩ පුකුරේ නැරඹි ප්‍රබල ලෙස ව්‍යාප්ත වීමෙන් පවතින කොරෝනා වසංගත තත්ත්වය හැමේ බස්නාහිර පළාත් තුළ දැඩි අවදානම්කාරී තත්ත්වයක් තිබෙන බවත් එබැවින් එළමෙන දුෂ්කර සමයේ බස්නාහිර පළාතෙන් පිටතර නොගොස් සංචරණ සීමා කරන ලෙස තමයි සෞඛ්‍යංශ බලධාරීන් ඉල්ලා සිටින්නේ කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් සංඛ්‍යාව 688 දෙනෙකු පෙරේදා හඳුනාගත්තා මෙන්න මේ තත්ත්වය තුළ තමයි විශේෂයෙන්ම ඔබ කොළඹින් රෝගේ රැගෙන ගම්දනා කරා යන්නට එපා කියන ආදරණීය සිහිකැඳවීම සිදු කිරීමට සිදුව තිබෙන්නේ අපි දැන් ඉතුරු තොරතුරුට යන්න පෙර ආතුව වේලාව බලලා විරාමයක් රැගෙන ඉක්මනින් හමු වෙනවා යලිත අපි ආයිබෝන් සුබ දවසක් සමග මව්වීම ප්‍රධාන සිරස්සලේ කියන්නේ මහව නිවසියන්ට මත් පෙතිදීම් කතාවක් අපිට මේට පෙර ආතුව ඇහුවා ඒ හොර කණ්ඩායම අල්ලලා තිබෙනවා හොර PHI කල්ලිය ප්‍රසිද්ධ නර්තන ශිල්පියාටත් ගේමක් දීලා කැස්සට බොන්න මත් පෙති දීලා ලක්ෂ 22ක රන් බඩු උස්සලා කලිසම ගලවා ඡායාරූප රන් තර්ජනය කරලා කලිනුත් මත් පෙති මංකොල කෑම් 6කට හවුල් වගේ තමයි මේ කියා සිටින්නේ විස්තර සටහන ඔබේ දැනුවත් වීමට මේ ඉදිරිපත් කරන රූපහණි නාලිකාවක් විසින් පවත්වාගෙන යන ලද නැටුම් තරංගාවලියක ජයග්‍රාහක පුහුණුකරු බවට පත් වී ජනාදරයටපත් නර්තන ශිල්පියෙකු තමයි මෙලෙස රවටා ලක්ෂ ගණනක රන් බඩු ගලවාගත් හොරකල්ලිය පිළිබඳව මේ වාර්තා වෙන්නේ අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවෙන් කොටු කරගෙන තිබෙන්නේ සිද්ධිය සම්බන්ධයෙන් අත්තරන්කොට ගන්න සැකකරුවන්ගේ ප්‍රශ්න කිරීමේදී මෙතෙක් කල අභිරහසක් පැවති මහා ප්‍රදේශයේ නිවසකට PHI ලා වෙස්ගෙන පැමිණි
පැමිණ නිවසයන්ට මත්පිති වර්ගයක් ලබා දී ඔවුන් මත්කොට ඔවුන් සතු රන් ආභරණ ගලවා පලාගේ කල්ලියද මොවුන් බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා මේ කාරණාවේදී විශේෂ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු නිරන්තරව ඔබට දැනුවත් කළේ කිසි ලෙසක ඔවුන් නිලැඳුම් නැතුව පැමිණෙන්නේ නැතිවග නිලැඳුම් ඇතුව තමයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් රාජකාරියට වාර්තා කරන්නේ ඒ නිසා ඔබ දැනුවත් වන්න මෙලෙස එන හොර මත්පෙති කල්ලිවල රැවටෙන්නට එපා ඔබ ඕනෑම පොලිසියෙන් නිලධාරිය පැමිණියත් හමුදාවෙන් පැමිණියත් කවර තරාතිරම කෙනෙක් ආවත් ඔබට ඔවුන්ගේ රාජකාරිය හැඳුනුම්පත් විමසීමේ අයිතියක් තිබෙනවා ඒ ඔබේ සිවිල් අයිතියක් ඒ නිසා මේ වගේ සාපරාධික කල්ලිවලට නොරැවටෙන ලෙස තමයි මේ විශේෂයෙන්ම කොවිඩ් අවදානක මේ රට සිටින වෙලාවක මිනිස්සු එල්ලෙන්න තිබෙන ඕනෑම වැලක එල්ලනවා ඒ නිසා තමයි මේ සමාජ මාධ්‍යවල ප්‍රචාර වෙන නොඑක ආකාරයේ නොඑක ආකාරයේ බෙහෙත් අත්හදා බලන්නට යන්නේ එයත් සිදු කරන්න එපා කියන තොරතුරක් අද දවසේ පුවත්පත් වල තිබෙනවා ඔබ අවදියෙන් සහ අවබෝධයෙන් කටයුතු කිරීමයි මේ මොහොතේ අත්‍යවශ්‍යව පවතින්නේ අපි ඊට පස්සේ ඔබේ ප්‍රධාන අවධානය යොමු කරන්නේ ප්‍රධාන සිරස්තරේ ලංකාදීපේ මවගේ හත් දවසේ දානට ඇවිත් පුතු දෙන්න බීලා ඊට පස්සේ ඕන් ජීවිතක්ෂයට පත් වී තිබෙනවා සෙබළුක ඇතුළු තවත් දෙදෙනෙකු රෝහලට රෝහල් ගත කරන්නේ හේතුව මෙයයි සියමවගේ සද්දින දානයේ සහභාගී වෙන පැමිණි පුතුන් දෙදෙනෙකු නාමයක් නොමැති කිසියම් විදේශීය මත්පැන් වර්ගයක් පානය කිරීමෙන් පසු රෝගාතුර වී මිරිගමහා වරකා පොළ රෝහල් වලට ඇතුළත් කිරීමෙන් අනතුරුව අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත් වී තිබෙන වගේ තමයි මේ තොරතුර අද දවසේ වාර්තා කරන්න ඊට පස්සේ අපි අද මුල් පිටුවට ඔබේ අවධානය යොමු කරනවා රටට විදේශ විනිමය ලැබෙන ප්‍රධාන මාර්ග පහ වර්තමානයේදී දුර්වල වෙලා මේ කියන්නේ දරිද්‍රතාව තුරන් කිරීම සඳහා ජනාධිපති කාර්යසාධක බලකාය ප්‍රධානී සභාපති බැසිල් රාජපක්ෂ මහතා රටට විදේශ විනිමය ලැබෙන ප්‍රධාන මාර්ග පහ වර්තමානයේ වන විට දුර්වල ඇතැයි එතුමන් සඳහන් කරනවා ඒ නිසා ජනාධිපති කාර්යසාධක බලකාය යහුසුලුව විශේෂයෙන්ම ගම්දනවල ආර්ථිකය නන්වන්නට අපේ අපනයන එපියුම් වැඩි කරන්නට සහ ආනයන වේදම් අඩු කර ගැනීමට ගත් පියවර පිළිබඳව තමයි ගම සමග පිළිසඳරේදී අමාත්‍යතුමන් වයඹ පළාතේ කාරණා කතා බහ කරන්න සහ ඊටම ප්‍රායෝගික වැඩසටහන් පෙළක් දියත් කිරීමට ගිහිපු ගමනේදී කියා සිටියේ ඊට පස්සේ අද දවසේ තවත්තරතුරක් කියා සිටින්නේ පළාත් සභා අවසන් තීන්දුව පක්ෂ නායක ඒකඟතාවයේ මත ගන්නා වගයි ආචාර්ය කෙහෙලි රඹුක්වැල්ල කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටින්නේ අමාත්‍ය කෙහෙලි රඹුක්වැල්ල කියන්නේ පළාත් සභා මැතිවරණ පැවැත්වීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ නායකයන් සමග සාකච්ඡා කර එහිදී ඇති කරගන්න ලබන ඒකඟතාවන් අවසන් තීරණය ගන්නා බව තමයි එතුමන් කියන්නේ 14 වෙනිදා පැවති කැබිනට් මණ්ඩල තීරණ දැනුදී මේ රැස්වීමේදී මේ සම්බන්ධ දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බවත් ඉන් අනතුරුව මෙම තීරණයට එළඹ බවත් අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කරනවා විශේෂයෙන්ම ඊට පස්සේ අපි මේට පෙර ආතෝ කියූ කාරණාව සමාජ මාධ්‍ය ජාලාවල ප්‍රචාරය වන ඖෂධ වට්ටෝරු අත්හදා බලන්නට එපා කියන සිහිපත් කිරීමයි ඔබට මේ කරන්නේ දේශීය වෛද්‍ය ප්‍රවර්ධන ග්‍රාමීය ආයුර්වේද රෝහල් සංවර්ධනා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යාංශයේ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ඔබේ අවබෝධය දැනුවත් වීම පිණිස විශේෂයෙන්ම මේ මොහොතේ මෙවැනි කාරණාවලට අපි කාලයක් තිස්සේ උණ හෙම්බිරිස්සාවට බොන බෙහෙත් වර්ග මොනවාද කියලා දන්නවනේ සමාජ මාධ්‍ය තුළ හොර වෙද්දු ගොඩ වෙද්දු කියන දේවල් වලට අහු වෙන්නට එපා කියන කාරණාව තමයි මේ කියන්නේ ඒ ඔබට තවත් විපතක් ගෙනෙන නිසා රට තුළ තිබෙන ප්‍රශ්න රට තුළ විසඳා ගැනීමට කටයුතු කළ වගේ මේ කියන්නේ සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමා කොයිතරම් හොඳ ප්‍රකාශයක්ද මහරසුදු වීම ජාත්‍යන්තරයට ගෙන යාමට සූදානම් නැති වගේ තමයි මහර පැවති උද්ඝෝෂණයද කිව්වේ රාජිත් සේනාරත්න මන්ත්‍රීවරයා කිව්වේ මේ ආණ්ඩුව ගෙදර යවන තුරු මේ උද්ඝෝෂණ අඛණ්ඩව සිදු කරමින් පවතින වගේ තමයි සිදු කිරීමට අපේක්ෂා කරන වගේ ඊට පස්සේ අපි විශේෂාංග කිහිපයකට ඔබ අවධානය යොමු කිරීම කරන්නේ පළමු තෝරා ගැනීම සිදු කරන්නේ ඔබ මේ දවන්ත ජාතික තර්ජනය වදුර ලෝක පරිමාණ වදුර පිළිබඳ ඔබේ අවධානය තවත් අවබෝධය පුළුල් කරන්නට කාලින සටහන ලංකාදීපේ කොරෝනා අභියස අපේ අනාගතය යන කදිම සිරස්තලයේ සහිතව මේ අදහස් දක්වන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර කවර පීඩාකාරී තත්වයක් මැදියේ වූ නැවතත් ජනතාවට අපට අවධාරණය කරන්න සිදුවන්නේ ජනතාවට අපට අවධාරණය කරන්න සිදුවන්නේම එකම කතාවක් ඒ මේ සියලු දුක්ඛ දෝමනසයන් නිවසා වදාරමින් යම් කැපවීමක් කරන්නට අපට නොහැකි වුවොත් සමාජයක් හැටියට මුහුණ දෙන්නට සිදුවන අනිටු ඵල විපාකවලට මුහුණ දෙන්නට සිදුවන බවය වෛරසයේ සමාජ ආර්ථික බලපෑම ජන කොටස් අනුව වෙනස් වූද වෛරසයේ ක්‍රියාකාරීත්වය ජන කොටස් අනුව වෙනස් වන්නේ නැති වග තමයි විශේෂඥ වෛද්‍යවරයා මතක් කරන්නේ ඒ නිසා ගම් පිටින් වහගෙන ඉඳලා සෞඛ්‍ය බලධාරීන්ට එන්න ඉඩ අහුරලා කිසියම් ජනවර්ගයකට බේරෙන්න පුළුවන් කමක් නැහැ ජාතිය ආගම කුලය හොයන්නේ නැහැ වෛරසය ඒ නිසා තමයි එකම පිළිවෙතකින් මේන් අත්මිදීමේ ඌමනාව තිබෙන්නේ
දිවේන කතුවරයා මෙන්න මෙහෙම යෙදුමක් සහිතව අද කතුවේකේ දිගහරින්නේ ආණ්ඩුවටත් ඇමතිටත් ලකුණු වැටෙන වැඩක්. ඒ මොකද්ද? මෙන්න මේකයි. වත්මන් ආණ්ඩුවේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ බහිරදී ඇත්තේ මහින්ද ආනන්ද අලුත්ගමගේ මහතාට. එළවලු ගොවියත් පාරිභෝගිකයත් පණ ගන්නවන කතාව පෙරේදා ඔහු ප්‍රකාශ කර තිබුණේ නාරායම්පිට වෙළඳ මධ්‍යස්ථානයේ සංචාරයකට එක් වෙමිනි. ඇමතිවරයා ඍජුවම කියා සිටි අතරමැදියන්ගේ අසාධාරණ ලාභය තමන් කිසිසේත් පිළිනොගන්නා බවයි. ජනතාවට අඩුමිලට එළවලු ලබා දෙන ක්‍රමවේදය සකස් කරන බවද අමාත්‍යවරයා ඉදිරි සඳහන් කර තිබුණි. ගොවියන්ට සාධාරණම මිලක් ලැබෙන පාරිභෝගිකයට සාධාරණ මිලකට එළවලු පළතුරු මිලදී ගැනීම වෙළඳ ප්‍රතිපත්තිය සකස් කරන බවද අමාත්‍යවරයා මෙහිදී පොරොන්දු විය. ඒ අනුව ගොවීන්ගෙන් ඍජුවම මිලදී ගන්නා කෘෂි නිෂ්පාදන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හරහා වෙළඳුන්ට ලබා දීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා කියා තිබිනි. මෙම වැඩපිළිවෙල වඩා සාර්ථක වීම නම් වෙළඳාට ලැබෙන එළවලු සහ පළතුරු පාරිභෝගිකයට සාධාරණ මිලක ලබා දෙන්නේද නැද්ද පසුවිපරම් කළ යුතුය. ඒ සඳහාද විධිමත් යාන්ත්‍රණයක් සෑදී යුතුය. රජයේ මැදිහත් වී එවැනි ක්‍රමවේදයක් නිර්මාණය කළොත් අනිවාර්යයෙන්ම පෞද්ගලික අංශයටද ඊට අනුරූපීව කටයුතු කිරීමට සිදුවනු ඇත. වෙළඳපොළ තරංකාරීත්වය තුළ පාරිභෝගිකයට යහපතක් වන පරිසරයක් ඒ හරහා නිර්මාණය කළ හැකිය. කෘෂිකර්ම ඇමතිවරයාගේ මෙම යහපත් ප්‍රයත්නයට සුබ පැතීමට අපි කැමැත්තෙමු. කාලයක් තිස්සේ දැවෙන ප්‍රශ්නයකට සැබෑ ලෙසම විසඳුමක් ලබා දීමට අලුත්ගමගේ ඇමතිවරයාට හැකි වූහොත් ඇමතිවරයාට පමණක් නොව මුළු මහත් ආණ්ඩුවටම හොඳින් ලකුණු ලබාගත හැකි අවස්ථාවක් බව සිහිපත් කරන කැමැත්තුම යනුවෙන් තමයි දිවෙන කතුවරයා තමන්ගේ සටහන කියා සිටින්නේ. ඊට පස්සේ අපි ඔබේ අවධානය ලක් කරන්නේ අද අපේ උරුමය පිළිබඳව උරුමය බේරා ගැනීම සහ ඒටත් මැදිහත් වන සහපරාදී මැදිහත් වීම පිළිබඳව ශේෂ්ත්‍රේ ප්‍රවීණෙක් වන අදහස් දක්වන්නේ මේ විදිහට කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යාංශයේ දේශිතම මහාචාර්ය අනුර මනතුංගගේ අදහස් දක්වීම. එතුමන් 35 වසරකට වැඩි කාලයක් විශ්වවිද්‍යාල ආචාර්යවරු වශයෙන් කටයුතු කරලා තිබෙනවා. මේ අධ්‍යන කාර්යභාරයන්ට ඉතාම ප්‍රශස්තව දායක ප්‍රාමාණික විද්වතෙක්. අපේ උරුමය පළමුව බේරාගත යුත්තේ ඉතිහාසයේ වනසන පුරාවිද්‍යාඥයන්ගෙන් කියලා තමයි එතුමන් කියන්නේ. සෙල්ලිපි පව අලුතින් කොටවනවා, පැරණි විදියට පුස්කොළ පොත් අලුතෙන් ලියවනවා, මේ වගේ දේවල් මැඩපවත්වන්න අලුත් නීති ඕන වගේ තමයි එතුමන් කියන්නේ. සම්ප්‍රදායට පහර ගැසීම රැඩිකල් කමක් සහ වීරකමක් කියලා සමහරු හිතාගෙන ඉන්නවා. මම යලිත් කියන්නේ සම්ප්‍රදායට පහර ගැසීම රැඩිකල් කමක් සහ වීරකමක් කියලා සමහරු හිතාගෙන ඉන්නවා. බෞද්ධ නටබුන් නූතන පූජ්‍යස්ථාන විදියට පිළිසකර කිරීම ප්‍රඥා ගෝචර නැති වගේ තමයි එතුමන් කියන්නේ. පුරාවස්තු ආරක්ෂා කිරීමට තියෙන ආයතනවල මූල්‍ය සහ ඥාන සම්පත්වල ඌනතාව ලොකු ප්‍රශ්නයක් වගත් එතුමන් තවදුරටත් කියා සිටිනවා. ඊට පස්සේ අද දවස අද හැන්දෑව මහත් බලාපොරොත්තු සහගත හැන්දෑවක් බවට පත් වුණා ක්‍රීඩා ලෝලීන්ට. විශේෂයෙන්ම අපේ ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟය මංගල සමාරම්භක තරඟාවලියයි මේ පැවැත්වෙන්නේ. විශේෂ ජාත්‍යන්තර ක්‍රීඩාශීලීන්ගේ අවධානය දිනා ගනිමින් අපේ ක්‍රීඩකයන්ගේ මේ තුරුණු ජව සම්බන්ධ ක්‍රීඩකයන්ගේ ක්‍රීඩාශීලීත්වය මොනවට ප්‍රකට කළා මේ මහා අවදානමක් ජාත්‍යන්තර අවදානමක් අස්සේ සෞඛ්‍ය ශේෂ්ත්‍රයේ මෙය ජයගන්නට අපේ සංවිධායකින් සහ ඒ සඳහා මැදිහත්වුවන්ට හැකියාව ලැබුණා. ඒ නිසා තමයි අද මෙවැනි යදුම සහිත අරුණ ක්‍රීඩා පිටු වාර්තා කරන්නේ. LPL අභිෂේක රාත්‍රිය අදයි කියා ජෙෆ්නා ස්ටැලියන් සහ ගෝල් ග්ලැඩියේටර්ස් අතර පැවැත්වෙන ශ්‍රී ලංකා ප්‍රීමියර් ලීග් 2020 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා රාත්‍රිය අවසන් මහා තරගය රාත්‍රිය අද පැවැත්වෙන රාත්‍රි 4:00 හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ආරම්භ වෙනවා. පළු අවසන් පූර්ව තරගයේ කණ්ඩායම් අතර පෙරමුණෙන් පසු කලම් කිංග්ස් පරාජය කිරීමෙන් ගෝල් විසින් අවසන් මහා තරගයේ වරම් දිනාගත්තා. විශේෂයෙන්ම භානුක රාජපක්ෂ නායකත්වයේ හොබවනවා සහිඩ් අෆ්රිඩි ගාලු කණ්ඩායම හැරදාලා ඔහුට හදිසියේ යන්න උන් නිසා. ඊට පස්සේ තිසර පෙරේරා ශ්‍රී ලංකාවේ ඉතාම කීර්තිමත් ක්‍රීඩකයෙක් වන තිසර පෙරේරා තමයි ජෙෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම මෙහෙවන්නේ. අපි බලමු ඉතාම උත්කර්ෂවත් තරගයක ප්‍රහර්ෂය විඳීමේ අපේක්ෂාව ලංකාවේ පළමු LPL තරගාවලියේ. ඊට පස්සේ ඔබේ අවධානය අපි කාටුන් පෙළකට යොමු කරන්නේ මේ මව්බිම පුවත්පතේ MD වීරරත්නගේ කාටුනය. මෙන්න මේ දෙන්නේ කතා බහ කොට නැගෙන මේ විදිහට. නිමල් ලංස කියනවා විපක්ෂයේ අවුරුදු පහ විපක්ෂයේ අවුරුදු පහට කළ වැඩ එයාලා අවුරුද්දෙන් කරනවලු. විපක්ෂයේ කරපු දේවල් දන්න නිසාම අනිත් කාන්තාව කියනවා අවුරුද්දෙන් යන්න වගේ කියලා. විපක්ෂයේ කරපුවා කරොත් නම් අවුරුද්දෙන් යන්න වෙනවා කියලා තමයි මතක් කරලා දෙන්නේ. ඊට පස්සේ අපි දිනමිනෙහි ශ්‍රීකාන්තගේ දූපතේ මෙන්න දෙන්නගේ කතා බහ. අද වෛද්‍ය විද්‍යාව මාධ්‍ය සම්දර්ශනයක් කරගෙන කියලා රාජිත කියනවා බා. කිඹුල් මාධ්‍ය සම්දර්ශන වගේ ගතියක් නැහැ නේද සර් කියලා අහන්නේ. කිඹුල් මාධ්‍ය සම්දර්ශනේ ඔබට හොඳට මතක තියෙන නිසා. මෙන්න පන්දුළු ගුණවර්ධන ඇමතුමා වගේ කෙනෙක් කියලා තිබෙනවා. ඔව් එතුමා තමයි කියන්න ඕනේ. මොකද සතුස ගැන කතා කරලා තියෙන්නේ. සතුසෙත් බඩු ගණන් කියලා. ඊට පස්සේ සුවාරිස් උඩ යනවා
එහෙම බඩු ගණන් කියාගෙනම ඇමතුම අහනවා අම්මප කවුද බං වෙළඳ ඇමති කියලා අහන නිසා තමයි එයාලා නෙමේ අපිත් මේ උඩ යන්නේ මේ විදිහට ඊට පස්සේ ඔබේ අවධානය අපි තවත් සටහනකට මේ විදිහට එකතු කරන්නේ මෙන්න බැඳුම් අර බැඳුම් කර කාර්යය සිංගප්පූරුවට යවුවනේ විපක්ෂය දැන් විපක්ෂය සිංගප්පූරුවට යවුවා ඔහු ඒ මහා වංකොල්ලෙන් පස්සේ ඔහුට හම්බ වෙනවා එවකට හිටි රාජ්‍ය නායකයා මෙන්න ගහපු අස්සන්තුගේ හැටියට මම හිතුවේ මේ ඇඟිලිට ගෙවිල ඇති කියලා හිතා කියලා කියනවා හැබැයි එතුමන්ට ඒක මතක නැති වගේ තමයි මේ කියන්නේ අද අංජනම අරුණ පුවත්පතේ අද දවසේ අපි තෝරා ගන්න අවසන් කාටුනේ කවුපදය හිටපු මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය හලීම් මහතා පාසු කොමිසමේ සාක්ෂි දෙමින් කිව්වා එදා කියු ප්‍රකාශයන් සහ මෙදා කරන ප්‍රකාශයන් අතර පරස්පරතාවක් තිබුණා මෙන්න මෙයයි මං හිතන්නේ මේ නිමිත්ත බවට පත් වී තිබෙන්නේ තොත්ත බබෙකු කොමිසම හමුවට ආවා සූප් වෙන් එතනට විත් කිරි බීවා පල්ලියේ පිහි ඇති සම්බන්ධය කීවා කොණ්ඩේ බැඳපු චීනුන් හට හරි මේවා පල්ලියේ පිහි ඇති සම්බන්ධය කීවා කොණ්ඩේ බැඳපු චීනුන් හට හරි මේවා කපුරාලගේ සටහන ඔබට මතක් කරමින් අද අපි සමු ගන්නවා ආයුබෝවන් සුබ දවසක් තුලින් හෙටත් උදෑසන 6:30ට හමුවෙමු බලාපොරොත්තු වෙන් ඔබ හැකි උපරිමෙන් පරිස්සම් වෙන්න ක්‍රියාශීලී දෛනික ජීවිතයට අවතීර්ණ වීමේදී ඔබේ සෞඛ්‍ය පිළිවෙත් ඔබේ සුරක්ෂාවට අවබෝධයෙන් යුක්තව කටයුතු කරන්න ඔබට යහපත ප්‍රාර්ථනා කරමින් සමුගන්නේ ආයුබෝවන්.